ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී ඔබතුමා විතරයි දැන් ඇත්ත කියන්නේ පොහට්ටුවේ මොකද තත්ත්ව පොහට්ටුව තත්ත්වේ අපේක්ෂකයාගේ තත්ත්වේ කට්ටිය ඇත්ත කියන්න බයයි වගේ දැනෙනවා නෑ මම දන්න විදියට සියලු දෙනාම ඇත්ත කියන්නේ මේක මාධ්‍ය වලින් පටලවාගෙන ඉන්නවද මගේ මතේ කියලා ඉවරයි දැන් මට අලුතින් කියන්න දෙයක් නැහැ නේ මගේ වෙනස් කරලා නැහැ නේ ඉතින් ඒ මතේ ඉන්නවා ඔව් උත්තර දෙන්න මේ මහත්යෙන් අහන්න මේ අතම අත දවසේ නායකයා මේ පක්ෂය හදපු කෙනෙක් මම මේ පක්ෂයට හානි වෙන දකින්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම ඒක කතා කරන්න සූදානම නැහැ. හැබැයි මගේ මතය මං ඉන්න වේදිකාවේ පැහැදිලිව කියලා තියෙනවා. ඒ මතය අදත් ඉන්නවා. ජනාධිපති වෙන්න ඕනි කළගුණ දන්න මිනිස්සු නම් අපි මේ රටේ අද මතක තියාගන්න බැරි වෙලා හරි ඒ අරගලය වෙන කෙනෙක්ගේ අතට ගියා නම් අද මහින්ද මහත්තයාවත් මරලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාවත් අද අමර වී කීර්තියට වෙච්ච දේ තමයි වෙන්නේ. ඉතින් ඒ නීතිය සාමය ස්ථාපිත කරා විතරනේ මේ රටේ ආර්ථිකය ගොඩනගන්නේ තුමා ගත්ත පියවර. ඉතින් අපි ඒකට ගරු කරන්න ඕනේ. මහින්ද මහත්තයාවෙන් අපි එළියට බැස්සේ මහින්ද මහත්තයා යුද්ධ ජයග්‍රහණය කරපු හින්දා. එතුමා රටට වැඩක් කරපු නායකයෙක් හින්දා. අදටත් අපි එතුමත් එක්ක ඉන්නවා. ඒ කියන්නේ අපි වෙතෙන්ට එන්නේ අද. ඒ වගේම තමයි මම විශ්වාස කරනවා පක්ෂ හරි තීන්දුවක් හරි වෙලාවට ගනී කියලා. දැන් ඔබතුමත් ඒකට ඔළුව වැනුවා. ඒකෙන් උත්තරේ හරි නේද? ඔගොල්ලෝ මේ කෙලින්ම කටට වචනේ දාලා කිව්වට කියන්න පුළුවන් තැනක නෙවෙයි ජනාධිපතිවරණය කියන රටේ ප්‍රධානිය රටේ රම හැමදාම කියන රටේ රජතුමා රටේ ප්‍රධානිය තෝරන මැතිවරණය තමයි ජනාධිපති මැතිවරණය. රාජපක්ෂවරු කිසිම දවසක වැරදි තීන්දුවක් ගත්තේ නැහැ. පොහොට්ටුව මේ වෙනකොට මැතිවරණ තුනකට ඉදිරිපත් වෙලා තියෙන තුනම ජයග්‍රහණය කළා තියෙන්නේ. ඒ වගේමයි පොහොට්ටුව ඉදිරිපත් වුණු ජනාධිපතිවරණේ අපේක්ෂකයව ගෝඨාභය ජනාධිපතිතුමා එන වෙලාවෙත් මේ විදිහමයි ඔය මාධ්‍යවිල මේ සියලු දෙනා මයික් දික් කළ හැම කෙනාගෙන් ඇහුවා මට මතකයි. අපේක්ෂකයා බෙසිල් රාජපක්ෂද, චමල් රාජපක්ෂද, ගෝඨාභය රාජපක්ෂද, මහින්ද රාජපක්ෂද කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව අපේක්ෂකයා විදිහට ගේන වෙලාවෙත් මැතිවරණේ ප්‍රකාශයට පත් කරාට පස්සේ අන්තිම වෙලාවේ තමයි ගෙනාවේ. එතකොට දැන් ප්‍රසන්න ඇමතිතුමා කැබිනට් එකේ ඉන්න අමාත්‍යවරයෙක්. එතකොට එතුමා ජනාධිපතිවරයා යටතේ කැබිනට් එකේ ඉන්න අමාත්‍යවරයෙක් විදිහට එතුමා ඒ ආකාරයෙන් හැසිරිය යුතුයි, කතා කළ යුතුයි. මොකද අපි පක්ෂයක් විදිහට තීන්දුවක් අරගත්තා. වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති ධූරයේ ඉන්න තාක්කල් ආණ්ඩුව වට්ටවන්නේ නැතුව අවසන් දිනේ දක්වා සහයෝගය දෙනවා කියලා පොහොට්ටුව තීරණයක් ගත්තා. ඒ මත පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඇමතිවරු විදිහට ඉන්නවා, පොහොට්ටුවේ මන්ත්‍රීවරු රාජ්‍ය ඇමතිවරු විදිහට ඉන්නවා, පොහොට්ටුවේ මන්ත්‍රීවරු සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරු විදිහට ඉන්නවා. තවමත් කට්ටියට අමතකුණාට අපිපත් කරපු ජනාධිපති, අපේ ආණ්ඩුව, අපේ ඇමතිවරු තීන්දුව තීරණවල වාසීන් සමහරු ගන්නවා, අවාසීන් විතරයි පොහොට්ටුවට දෙන්නේ නැහැ. වාසි ආණ්ඩුව ගන්න වාසිසාගත අවස්ථාවල පිටුපස ඉඳගෙන සහයෝගය දෙන්නේ පොහොට්ටුවේ ආණ්ඩුව. ඉතින් ඒ නිසා ජනාධිපතිවරණයේදී පොහොට්ටුව ආණ්ඩුව නියෝජනය කරන තනතුරු දරන අය වර්තමාන ජනාධිපතිවරයා නැවත ජනාධිපති විය යුතුයි කියන්නේ නැතුව ආණ්ඩුවක් කරගෙන යන්න බෑ. හැබැයි පක්ෂ මතයයි ආණ්ඩුවේ මතය වෙනස් වෙනවා කියන්නේ ඒකයි. මේ තියෙන පක්ෂ කාර්යාලේ අපි ඉන්නේ පක්ෂ මතේ. අපි ආණ්ඩුවේ තනතුරු දරන්නේ නැහැ. ඒ නිසා පක්ෂ මතේ තමයි පොදු ජන පෙරමුණ පොහොට්ටුව කියලා පක්ෂයක් තියෙනවා. ඒ පක්ෂය ඡන්දවලට බය පක්ෂයක් නෙමෙයි. මේ රට යුද්ධෙන් බේරගත්ත නායකයා තවමත් මේ පක්ෂයට නායකත්වය දෙන්නේ. ඒ නායකයා ඉදදි වෙන නායකයෝ අපේ පක්ෂෙට නැහැ. ඒ නිසා පක්ෂෙ තීරණයක් ගත යුතුයි අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණේ අපේක්ෂකෙ ඉදිරිපත් කරන්න. අපි ඡන්දවලට බය හැංගිලා නැහැ. ඒ නිසා අදත් අපි කියනවා පොහොට්ටුවේ අපේක්ෂකෙක් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණට අපි ඉදිරිපත් කරනවා. ඒක පුජ්‍යලයා කවුද කියලා තවම කිසිම කෙනෙක් කටින් ප්‍රකාශ කරන්න හේතුව බොහොම රහසිගත විදියට මේක මං හිතන එක විදියට මැතිවරණ කැම්පේන් එක අර පැත්තෙන් සජිත් මහත්තයා දැන් ඉවරයි.
අනි පැත්තෙන් අනුරු කුමාර් දිසානායක ඉවරයි කතා කරන්නේ නැහෙනි රටම ආන ඔබ මේ සියලු දෙනාම එනේන කෙනාට මයික් එක දික් කරලා අහන්නේ කවුද අපේක්ෂකයා ඒ කියන්නේ ඒක තමයි කැම්පේන් එක ඒ නිසා මම හිතන්නේ දිනන අපේක්ෂකයා බවට පත් වෙලා තියෙන දැනටම පොහොට්ටුවේ අපේක්ෂකයා රට සොයන අපේක්ෂකයා සැඟවුණු මාමුත්තා වගේ පොහොට්ටුවේ අපේක්ෂකයා ඔබට පැහැදිලි පිළිතුරක් නියත වශයෙන්ම තව සතියක් යනකොට පොහොට්ටුවේ දිනන අපේක්ෂකයා අපි ලබා දෙනවා